්‍රේවති පිමාණය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. කෙනෙක් බොහෝ කලක් පිට රටක ඉන්නවා. ඉඳලා එයා සුවසේ ආපසුයෙනවා. එතකොට ඒ අගඥාතිමිත්‍රාදී සුහදාය ඒ ආපු එක්කෙනාව සත්තුටින් පිළිගන්නවා අන්න ඒ වගේ තමයි පින්කරපු කෙලිකුත් මෙලොවින් පරලොවට ගිය විට පින තමයිාව පිළිගන්නේ දුර ඉඳලා එන කෙනෙක්ව පිළිගන්න නෑදෑයෙක් වගේ එම්බාරේවති නොබ පාපී කෙනෙක් දන් නොදෙන කෙනෙක් තිට අපායෙහි දොර විවෘත වුණා දැන්නිතින් නැගිටන් දුගතීහි 15දනාම නිරා දුොකින් පෙළිපැලී නිසාතුන් തීව ඇදගෙනයන්න යම් තැනකටද එතැනට අපි තීවාරගෙනයානවා. ඒ යක්ෂയෝ දෙන්නාම යමදූතയോ ඇස්ගඩി ලේපාටයි ඔන් රේවතීට එහෙම කියලා වෙනවෙනම රේවතීගේ අත්වලින් අල්ලාගත්තා තෞതസാ දිීവ්‍යලෝකයේ ദදිव්‍ය පිරිසළඟටගിිය හිරුරැස්වාගේ සිත්್ කලුයි ප්‍රಭාශවරයි ස सुදරයි රත්තරන් දැලෙන් නිර්මිතයි. සූරිය රැස්වගේ බබලන දිව්‍යජනයක් පිරුණු මේ විමානය කාගෙද. සුවඳ සඳුන් තැවරූ සිරුරු ඇති දිව්‍යප්සරාවන්නිසා ඒ විමානයේ ඇතුළතත් පිටත් ලස්සන වෙනවා. හිරුමඩලේ එලියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙන කෞුද. බරනැස්නුවරු උපාසකය හිටියා. එයාගෙනම නන්දිය. ලෝබකමක් නෑ ධානපති කෙනෙක්. ඉල්ලන්න සුදුසු කෙනෙක්. මේ දිව්‍යජනයා පිරුණු හිරුරැස්වගේ බබලන විමානය අන්න එයාගේ සුවඳ සඳුන් තැවරු සිරුරු ඇති දිව්‍ය අපසරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා. හිරු මඩලේ එලළියට සමාන එලියක් ඒ විමානෙන් විහිදෙනවා. තෙවලොව ඉපදිලා මේ විමානයට විදින් සතුටු වෙන කියෙනා ඒයාතමයි හා මංතමයි ඒ නන්දියකි බිරිඳ. ඒ සියලු පවුල්වලටම ඉසුරුමත් ගෘහනියවුුණේ මමයි. මන්දැගේ මගේ ස්වාමියගේ විමානේ තමයි ඉන්න කැමති. නිරනම් මන්දකින්නවත් පතන්නේිනෑ එම්බ පාපි තැනැත්තිය. අර තියෙන්න්නේෙ තිගේ නිරයයි ති මනුස්සලෝකෙදී කිස්සි පිනක් කළේනෑ. මසුරුවාය අනුන්ව කුපිත කරමනය පවිිටු ජීවිත ඇති අය දෙවියන්නෙක් එකතුවෙලායින්ට වාසනාවලා බන්නේ නෑ. මොනවදමි අසූචි මුත්්‍රා මහ ජරාවන පෙනෙන්නේ. මොකක්දමික් ගන්ඳ මේ හමාගෙනන අසූචිකද මොකක්ද. එම්බා රේවති මේක තමයි? සංසවක කියන ඉරය මේක හරි ජඹුරයි. මිනිස්සු සියයකට වඩා ජම්ඹුරයි. යම් තැනක අවුරුදු දාහක්ති පැහෙනවාද මේ තැන තමයි. ඇයි, මං කයෙන් වචනයෙන් මනස්තිෙන් නර්කදේවල් කරලා තියෙනවාද. සියයක් පුරුෂයන්ගේ ජඹුර ඇති සංසවක නිරයේ පැහෙන්ට මංකල වරදමොකක්ද. ශ්‍රමණයන් බහන්සේලා බ්‍රාක්්මණයන්, වා කුත්්‍යාචකයන් වගේ උද්දවයට තිී බොරුවෙන් වංචා කලාා ඒ පාපය රැස් කලේ තිී නෙව එම්බාරේවති ඒ නිසයි තිටමේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක්ක නිරය ලැබුණි දැන්නිතින් දහසක් කවුරුදු තිීමෙහි පැහේවිී එහහි අත්කපලදානවා පාදත් කපලදානවා කනුත්කපලදානවා නාසත් කපලදානවා ඒවාගේම කපුටන් රාංචුගැහිලා තුඩෙන් විදවිද මස් කනවා අන්නේේ மாවත්තාපසු මනුස්සලෝකෙට අරගෙනයන්න මං වැඩි වැඩියෙන් පින් කරනවා දන්දෙනවා චරිතවත්වෙනවා සිල්රකිනවා ඉදුරන් දමනය කරගන්නවා යමක් කරල සැපවත්වෙනවා නම් පසුතැවෙන්නේ නැට්නම් අන්න ඒ පින් කරනවා ති ඉස්සර ප්‍රමාද වුණා දැන්න්නතින් වැලපියන් න් කරපු දේවල්වරටානුව තමයි විපාකවිදින්න ලැබෙන්නේ. දිව්‍යලෝකයෙන් මනුස්සලෝකයට ගිහින් මං ඔය කරුණ ගැන අසද්දී කෞරුනාම් උත්තරදේබිද. දඩු මුගුරු අත්හල සිල්වතුන්ට දන්දෙන්ටඕෝනි වස්ත්‍ර පූජා කරන්ටෝනි සෙනසුන් දෙෙන්ට ඕනි දන් පැන් පූජා කරන්ටෝනි ඔය මසුරූදවිය කිපෙන උදවිය පවිටු ගති ඇති උදවිය දෙවලොවයන්නේ නෑ කියලා කෞුරුනම් කියාවිිද. ඒ කාන්තයෙන්ම මං මේ ලෝකෙන් චුතවෙලා මනුස්සලෝකෙ උපදිනවා. එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් වෙනවා. සිිල්වත් වෙනවා. දන් දෙෙනවා. චරිතවත් වෙනවා. සිල්වත්ව ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. වැඩියෙන් පින් කරනවා. දුෂ්කර මංමාාවත්වල ඒදඩු පාළම් හදනවා. ගස්වැල් රෝපණය කරනවා පින්තාලි හදනවා, තැන්පොකුණුහදනවා සතට සිතින් මයි මංඒව කරන්නේ. එතකොට මං තුදුස්වක පසලොස්වක අටවක පාටිහාරිය පක්ෂයේ පෝයවල්වල මං අටසිල් සමාධන් වෙනවා මං හොන්දට උපෝසතය රखිනවා. හැමදාම සිල්වත්ව සංවර වෙනවා. දන් දෙන්න පමාවෙන්නි නෑ දැන් මම් පින්වල විපා කෑස් දෙකෙෙන්ම දැක්කා. ඔය විදිට රේවතිීනන් දොඩවන්න පටන් ගත්තා. ොදටම තැති අරගෙන බියෙන් සැලෙන්න්නවුනා එතකොට යමපල්ලන් රේවතිීග දෙපයින්නල්ලා යටටිකුරු කලා ගෝර වූ සංසවකනිරයට හෙළුවා මං ඉස්සර හරිම මසුරුයි ශ්‍රමණ බ්‍රාක්්මනයින්ට මං හරියට බැනවාදිනවා බොරු කිය කියයා ස්වාමියාවරාවටනවා දැන්මන් මේ භයානක වූ සංසවකනිරයට වැැටිලා පැහෙනවා.